නෑ මෙහෙමයි ජීවතුන් අතර ඉන්න කාලෙ නම් එච්.ආර්. ජෝතිපාලට පිළිගැනීමක් තිබුණේම නෑ විශේෂයෙන් අපේ ක්ෂේත්‍රයෙන් පිළිගත්තේ නෑ නමුත් අපි දන්න හොඳ ගායකයෙක් මොකද අපි රසිකයෝ ඉඳා අනික ඔහු හින්දි ගීත ගායනා කළා ඒ කාලේ එතකොට ඒකට දොස් කිව්වා මෙයා මේ කොපි සින්දු කියන්නේ මේ කොපි ගීත ගායනා කරන ගායකයෙක් කියලා හැබැයි මං හිතලා හින්දි ගීත හොඳටම ගායනා කළා ඊටත් වැඩිය අන්තිමේදී ස්වනිර්මාණ ස්වතන්ත්‍ර නිර්මාණ මේ ගායනා කළා ඊටත් වැඩිය ලස්සන ජෝතිපාල ඒ නිසා ජෝතිපාලට මොන ගීත ගායනා කරත් ජෝතිපාලම තමයි ඉතින් එච්.ආර්. සොයිස මහත්මයා ඔබතුමා ජෝතිපාල ගීත ගායනා කරනෝනේ දැන් එච්.ආර්. කියලා දාලා තියෙන්නේ ඔබතුමාගේ නමට මුලින් ඔබතුමා එච්.ආර්. ජෝතිපාල මහත්තයාගේ ඥාතියෙක්ද නැත්නම් ඔය ඇත්තටම මේ වාසගමද ඇත්ත මගේ එච්.ආර්. කියන්නේ මගේ ඩෙන්ටි කාඩ් එක ඕනනම් ඔයාලා පෙන්නන්න පුළුවන් මගේ එච්.ආර්. කියලා ඩෙන්ටි කාඩ් එකේ තියෙන ඔව් මම ඩෙන්ටි කාඩ් එක ඕනනම් පෙන්නද දැන් එච්.ආර්. ජෝතිපාල මහත්තයන් හැමෝටම හිතෙන ප්‍රශ්නයක් මේක දැන් මම ඔබතුමාගේ පෞද්ගලික මම අහලා තියෙනවා මම මේ රසකින් ප්‍රශ්න නිසා මේ අහන්නේ එච්.ආර්. ජෝතිපාල ඔබතුමාගේ ඥාතියෙක් එච්.ආර්. කියන්නේ මම එන් සොයිස කියලා තිබුණේ නමුත් ඐඩෙන්ටි කාඩ් එකට මට ඐඩෙන්ටි ඔෆිස් එකෙන්ම දුන්නා මට එච්.ආර්. කියන නමේ නමුත් එච්.ආර්. කියන නම මට දැන්නේ දනපාලුවත් කියන ගායකයා එච්.ආර්. සොයිස කියන නම අපි නම දාගත්ත නිසා ඔබතුමාට තව ගීතයක් ගායනා කරන්න අවස්ථාව දෙනවා Tulika, tulika.
ජෝතිපාල මහත්තයාට උපහාරයක් වේවා. ඔබතුමාගේ නම සහ ඔබතුමා කොහෙද රැඳෙන්නේ කියලා කිව්වොත් අශෝක බණ්ඩාර කුරුණාගරේ ඉඳලා ආවේ. චැටන් මියුසික් වැඩසටහන නරඹනවාද නැත්නම් නරඹන්නේ වෙන්නේ නැද්ද මේ වැඩසටහන මේ විදිහට සජීවී විදිහට ඉදිරිපත් කරන එක ගැන බුකුමාර කොහොමද හිතන්නේ? සන්තෝෂයි දකිද ලැබිලිච්ච ගැන නිවාඩු වෙලාවට හැමදාම ඉතින් බලනවා. ඔබතුමා කොහෙද පැමිණියේ? මම මහනුවරින් ආවේ. නම බණ්ඩාර මම ලැබුණු වෙලාවක මේක බලනවා. හැම වෙලාවෙම බලන්නේ නැහැ. ඉතින් දැන් ලද කිව්වෙත් බලනවා. හොඳයි තවත් ජෝඩුවක් ඉන්නවා මගේ පිරිවාස පැත්තෙන් මේ ජෝඩුව ගෙදරට හොරා නෙවෙයි ආවේනේ හොඳයි අපි ඔවුන්ගෙන් දැනගමු කොහොමද කියලා ජැට මියුසික් බලන්න වෙලාව තියෙනවද කොහොමද කියලා තොරතුරු සමහර දවසට බල වෙලාවක් තිබ්බු ගෙදර ඉන්නේ ගෙදර දිරින්ද නම මොකද්ද ජැට මියුසික් බලනවද නැත්නම් අද මේ ජෝතිපාල මහත්මයා ගැන කතා කරන දේවල් ගැන ඔබතුමීට මොකද හිතෙන්නේ හොඳයි ඇත්තටම හොඳ ගායකයෙක් අමරණීය ගායකයෙක් තමර තමර එහෙම කියනවා අමරණීය ගායකයෙක් කියලා වෙනත් ජාතියක වෙනත් කෙනෙක් එක්ක කතා බහ කරන්න සූදානම් රෝෂන් තවත් එක්කෙනෙක් එක්ක ඔයාගේ නම කියන්න කතා කරන්න බෑලු හොඳයි නිරෝෂන් මම ඔය පැත්තට දෙන්න සූදානම් අපි නවතවතාවක් මේ වේදිකාවේ ඉන්න අපේ ශිල්පීන්ට හොඳ අත්වල සන්නාදයක් ලබා දෙමු හොඳ සද්දයක් දාලා හොඳයි නිරෝෂන් අපි සූදානම් ඔය පැත්තට ලබා දෙන්න ඔබ බුද්ධික 1936 පෙබරවාරි මාස 12 වෙනිදා ඉපදුණු එච්.ආර්. ජෝතිපාලයන් ජෝතිපාලයන් තමන්ට ආදරය කළාද මේ ප්‍රශ්නේ අපේ හිත ඇතුලේ තාමත් තියෙනවා එච්.ආර්. ජෝතිපාල කියන මේ සුන්දර මිනිසා අතිශය ලක්ෂ සංඛ්‍යාත වූ පිරිසක් එදා දෙනෙත් කඳුලින් බර කරන වේදිකාවට ආවහම එච්.ආර්. ජෝතිපාලයන් ඒ ලක්ෂ සංඛ්‍යාත පිරිස විතරක් නෙමෙයි සමහර විට මේ මෙතන ඉන්න දෑබර නංගිලාම්මල්ලිලාගේ දරු මුණුපුරන් පවා ජෝතිපාලයන්ට ආදරය කරාවි තවත් අවුරුදු 100 ගණනක් ගියත් ඒ ආදරය ඒ විදිහටම තියේවි හැබැයි මහත්මයා මට දැනගන්න ඕනේ එච්.ආර්. ජෝතිපාලයන් ඇත්තටම ජෝතිපාලයන්ට ආදරය කළාද ජෝතිපාලයන් ඇත්ත වශයෙන් තමන්ට ආදරය කරා නමුත් එයාගේ මොකක් හරි අහේතුවක් නිසා රටේ අහේතුවක් විය හැකි කියලා හිතනවා මට එතුමා ඉතින් තමන්ගේ ජීවිතේ ඇත්තට වැදගත් දෙයක් හැටියට හිතුවේ නැහැ විනෝදයට බර වුණා වැඩි වගේ අදහස හැටියට මේ ජෝතිපාලයන් මදුවිත පානය කරා කියන එක බොහොම ප්‍රසිද්ධ කාරණයක් හැබැයි මා දන්නා කාරණේ තමයි අපට අහිමි වුණු පිරිස වැඩි මදුවිත නිසාවෙන් ඒ සුන්දර මිනිස්සු අපට ඉතිරි වෙන්නට තිබුණා මහින්ද චින්තනයේ දසවසරක කාලය තුල මත්පැනට තිත තබා තිබෙනවා එයත් වාසනාවට කරුණා මා ආරාධනය කරන චැටන් මියුසික් සමගින් තවත් ගීතයක් ගායනා කරන්නට ඔබතුමාට ලලිත් පොන්නම්තුරු මහතාට